අද මම ඔබට පෙන්වන්න යන්නේ ලෝකයේ සුවිශේෂතම රටක් සුවිශේෂතම නගරයක් මේක තමයි ලෝකේ ධනවත්ම නගරය ලෝකේ වැඩිම ඒක පුද්ගල ආදායමක් සහිත රටේ අගනුවර මම දැන් ඉන්නේ ලක්සම්බර්ග් කියන රටේ ලක්සම්බර්ග් නම් වන අගනුවර යුරෝපේ ගැන යුරෝප රටවල් ගැන ඔබ දන්නවා ඇති නමුත් ලක්සම්බර්ග් කියන රට මං හිතන්නේ හුඟ දෙනෙක් වැඩි අහලා නැති නොදන්න රටක් කුඩා රටක් නමුත් අහලා නැතුණාට නොදන්න වුණාට අද ඉඳන් ඔබට ලක්සම්බර්ග් අමතක වෙන කන්න මම විස්තරේ කිව්වට පස්සේ ඒ තමයි ලෝකේ වැඩිම ඒක පුද්ගල ආදායමක් තියෙන රට තමයි ලක්සම්බර්ග් ඔබ දන්නවද ඒ කීයද කියලා වාර්ෂික ඒක පුද්ගල ආදායම ලක්සම්බර්ග් වැසියෙක්ගේ රුපියල් වලින්ම කියන්නම් लक्ष 160ක් ලංකාවේ එක පුද්ගල ආදායමත් එක්කම කියන්නම් එතකොට සංසන්දනය කරන්න පුළුවන් නිසා ලංකාවේ එක පුද්ගල ආදායම වාර්ෂික ලක්ෂ 8යි එතකොට ලක්ෂ 8ත් ලක්ෂ 160ත් අතර ආදායම් පරතරය ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මේක බැලුවහම එතකොට ඒකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා මේක මම මේ කියනකොට වරදවල වටහා ගන්න එපා මට මේ ඔබට මේ අවබෝධයක් ලබා දීම සඳහායි මම මේ කියන්නේ ලංකාවේ එක පුද්ගල ආදායම ලක්ෂ 8ක් වුණත් ඒ ලක්ෂ 8ත් හැම පුරවැසියෙක් අතරෙම සමානව බෙදිලා නැහැ. ඒ කියන්නේ ලක්ෂ 8 නමට කියුණාට ඒ එක පුද්ගල ආදායමවත් ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි රටේ. නමුත් ලක්සම්බර්ග් වල වෙනස තියෙන්නේ ලක්ෂ 160 කියන ආදායම නැත්නම් ලක්ෂ 160 කියන ඉලක්කම රටේ පුරවැසියන් අතර බොහෝ දුරට සමානව බෙදලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ අතිශ බහුතරයක් අපි හිතමු 90%කට වැඩි පිරිසක් කියලා. එහෙම හිතුවොත් ඒ හැමෝටම වාර්ෂිකව ලක්ෂ 160කට වඩා ඒගොල්ලන්ට ආදායමක් තියෙනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ඒක මාස 12න් බෙදන්න දවසෙන් බෙදන්න ඔබට කැමති විදිහකට බෙදලා බලන්න. මේ මිනිස්සු මොනතරම් ධනවත්ද මොනතරම් සමෘද්ධිමත්ද කියලා ඔබට හිතා ගන්න අමාරු වෙන එකක් නෑ. ලක්සම්බර්ග් කියලා කියන්නේ යුරෝපයේ තියෙන රටවල් අතර කුඩා රටක්. කුඩා රටක් මේ රට රටවල් තුනකින් වට වෙලා තියෙනවා. එක පැත්තකින් බෙල්ජියමෙන්, එක පැත්තකින් ජර්මනියෙන්, අනිත් පැත්තෙන් ප්‍රංශයෙන්. මේ රටවල් තුනෙන් වට වෙලා තියෙන්නේ. ලක්සම්බර්ග් රට විශේෂ වෙන හේතු ගොඩක් තියෙනවා. එකක් මම කිව්වා ඒක පුද්ගල ආදායම විස්තරේ. මම මේ කතා කරන අතරේම මේ වීදී ඇවිදගෙන යන අතරේ ඔබට එතකොට ඔබටත් මේ පාරේ ඇවිදගෙන යනවා වගේ දැනෙයි. මේ ලක්සම්බර්ග් අගනුවර මිනිසුන් පදිකයන් සඳහා වෙන්නු ප්‍රධාන මාර්ගය මේ. මේකේ තියෙන පදිකයන් ඉහළම මිල ගණන් සහිත හොඳම විලන්සල් තියෙන මේ පාර දෙපැත්තේ. ඉතින් මං කියන කතාව අහන අතරේ ඔබත් මාත් එක්ක මේ පාරේ ඇවිදගෙන යමු. එතකොට මට කියන්න ඕනකම තිබුණු අනික් කාරණේ තමයි ලක්සම්බර්ග් කියන රට අපේ ලංකාවේ අයට විශේෂයෙන් මෙන්න මේ කාරණාව විදිහට වැදගත් වෙනවා. ලක්සම්බර්ග් රටේ ජනගහනය ලක්ෂ 6යි. ලක්ෂ 6 දශම ගාණක් ඉන්නේ. එතකොට මේ ලක්ෂ 6න් හරියටම හරි අඩක් 51%ක් හරි අඩකට චූට්ටක් වැඩි. 51%ක් විදේශිකයෝ. ඉතා කුඩා ජනගහනයක්. මම හිතන්නේ අපේ කොළඹ ඉන්න ඊට වැඩිය ජනගහනය. කොළඹ නගරයේ. එතකොට ලක්සම්බර්ග් රටේ ජනගහනය ලක්ෂ 6ක් වුණාට ඒ අතරින් ලක්සම්බර්ග් ජාතිකයන් ඉන්නේ ලෝකේ ලක්ෂ 3යි. එතකොට මේ රටේ ලක්සම්බර්ග් ඔරිජිනල් ජාතිකයන් ඉන්නේ ලක්ෂ 3යි. ඉතිරි ලක්ෂ 3.3 දශම ගණන සම්පූර්ණම විදේශිකයන්. එතකොට රටේ ජනගහණයෙන් හරි අඩක් විදේශිකයන් ඉන්න රටක් තමයි ලක්සම්බර්ග් කියලා කියන්නේ. එතකොට එහෙම තියෙන අතරේ මේ දැම්මම ඉන්න අගනුවර. මේ අගනුවර නමත් ලක්සම්බර්ග්මයි. අගනුවර ජනගහණයෙන් 70%ක් විදේශිකයන්. පදිංචි අයගේ 70%ක් විදේශිකයන්. එතකොට ජනගහනේ අගනුවර ජනගහනේ 70%ක් විදේශිකයන් රටේ ජනගහනේ 50%ක් විදේශිකයන් ඒත් ලෝකේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන සමෘද්ධිමත්ම සාමකාමීම රටක් ඔබ හිතන්නේ එතකොට ඒ පාලන ක්‍රමයටවත් රටේ සමෘද්ධියටවත් රටේ අභිවෘද්ධියටවත් ආර්ථිකයටවත් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ රටේ ඉන්න ජනතා
කවුද යන වර්ගයේ කවුද විදේශිකයන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද වෙනත් භාෂාවන් කතා කරන අය කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඉතා කාරුණිකව ඉල්ලනවා මම මේ ලෝකේ වටේ යනකොට සමහර දේවල් කියනවා ඔබට කෙනෙකුට හිත රිදෙන්න පුළුවන් කෙනෙකුට හිතට එකඟ වෙන්න පුළුවන් එක නොවෙන්න පුළුවන් නමුත් මං හිතන මගේ යුතුයකමක් කියලා මේවා යවිදිනකොට මේවත් ඉස්තර කළ දෙන එක ඒ තමයි විවිධ ભેදය ಜಾති ආගම් කුල මල කිසිම ભેදයක් රටේ ආර්ථික සමෘද්ධියටවත් රටේ දියුණුවටවත් බාධාවක් නෙවෙයි ඒක අපි විශේෂයෙන්ම ලංකාවේ විවිධ ගැටුම් තියෙන ගැටලු තියෙන රටක් වශයෙන් ඒක තේරුම් ගත යුතුයි ඒකට හොඳම උදාහරණ තමයි මං දැන් මේ ඇවිදගෙන යන ලක්සම්බර්ග් රට මිනිස්සු නිදහසේ හරි විනෝදෙන් ඇවිදගෙන යනවා තා විශාල ජනකායක් පාර දිගේ දෙපැත්තම දකින්න පුළුවන් ගීත කියන සින්දු කියන අය නගරයේ අලංකාරයක් ඒක ඒ අය ඇත්තටම මුදල් හම්බ කිරීමේ පරමාර්ථයටත් වඩා ඒ අය තමන්ගේ විනෝදය සඳහා ඒක කරන්නේ යම් කෙනෙකුට පුළුවන් ආදරයක් සපයන්න නමුත් ඒගොල්ලෝ ආදරයක් ලැබුණත් නොලැබුණත් එයාලගේ ඒ විනෝදය වෙනුවෙන් තමන්ගේ හැකියාව ඉදිරිපත් කරනවා මහිතනවා මම මේ ඇවිදගෙන යනවා වගේ මගේ විස්තරය අහන ගාම ඔබත් හිතින් මනසින් හෝ මේ ලක්සම්බර්ග් නගරේ මාත් එක්ක ඇවිදගෙන යන්න මේ පාර දිගේ දැන් මේ හිතන්න ඔබත් මේ ඇවිදගෙන යනවා කියලා මමත් එක්ක මේ මග දිපස පේන දේවල් බලන්න කල්පනායෙන් බලන්න මේ මිනිස්සු බලන්න දැක්කද දෙන්නෙක් බොහොම ආදරෙන් උම්ම දුන්න ගෑනුම දෙන්නෙක් ඒ කිසි දෙයක් මෙහි අවුලක් නැහැ මගේ වීඩියෝ එකට නෙවෙයි ඒ ස්වභාවිකව ඒගොල්ලන්ගේ හැසිරීම मिनसुंगे निदहास मिनसुंगे आदर किनका आतरती है गौरव हेमद या मे रटोल बा मे कुद या वेड़े या पुंच पुंच स्वागे अकर इतना सार्थक ना मिनी हे वेड़े हे बे भीम महासेन का सामान्य मे रटे जनगहाने मांगता मे मित विदेशी के एक विदेशी के पद विदेशी के गुरट मंगन हटी अट संचार के विंडो मे तीन लक्षण सी वटने कुछर संचारको मे लक्षंबर्ग नगर इनकी अन्न मट तवत् पुंच उदाहरण दिन पुलवांग मे सी वटने हर लक्षण मगे मोटर ते पाकर अन्न मम पाक हाउस गया ये पाक हाउस पोलो अटट तट्टू अटक तनिक पोलो मतपिटी पटांगे तट्टू अटक पाक हाउस तट्टू हाईवे तट्टू अनाकम मट वाहन नवत्न तन खंबू ने तरह वाहन तो गया पाक हितन पुलवाणी कुछर संचार कैंपी सा मे मुहूर्ते नगर अवली पाक हाउस विशाल प्रमाण की एकक पमना ये माँ उदाहरण एक क्यूवे वोट तेरूंगा अन्न मे वगे नगर एक संचार कैन दावसकर कुछर इन लक्सेंबर्ग नगरे जनाखीर नगरे पुडा मिदीला मम्मी विनपेटे मे पे तीन वोट पिन्ना इतम सुशेष प्रदेश अब गिहल बल ऐन अत्र पारे शन गुड़ कर विलन साल तीन प्रदेश गवसी इतर मिनस कमती नगर संचार के बड़गा मे नगरे सामान्य मावत् मेरा अति सुंदर मावत लक्सेंबर्ग नगर तरम कंदुकर नगर या नगर मध्य तीन कंद उड मे कंद उड़ी नम पल बेलू हाम मैंने मे विधि पे इतना विशाल प्रदेश या मे कंदुड़ी दंग निरीक्षण कर तवटिका खंदे खंद उड आई नदी की अभी दिखने
ටිකක් අඳුරු කාලගුණයක් ලක්සම්බර්ග් වල අද තියෙන්නේ. නමුත් මං හිතන්නේ අපිට වීඩියෝ එකට ඒක බාධාක් වෙන එකක් නැහැ. යුරෝපයේ දේශගුණය කියන්නේ එහෙම තමයි. ද්වීප දේශගුණය කොයි මොහොතේ කොයි විදිහට වෙනස් වෙනවද කියලා කාටවත්ම හිතා ගන්න බැහැ. ඒ නිසා ඒ සියල්ලටම සූදානම් වෙලා තමයි යුරෝපය ඇවිදින්න ඕන. නැවතත් නගරයේ පහළ කොටස පේනවා මෙතනින්. මේ වහලවල් සේරම කළු පාටයි. ඔබට පේනවද? මේ වහලවල් ඔක්කොම කළු පාටයි. තද බෑවුමක් සහිතයි. ඒ කියන්නේ හිම වැටුනහම ලෙහෙසියෙන්ම හිම පහලට කඩාගෙන වැටෙන්න පුළුවන් විදිහට තමයි ඒ තියෙන්නේ. එතකොට විශාල බලකොටුවක් මේ ඉදිරියෙන් පේනවා. ඒ අතරතුරේ මේ තරුණියන් දෙන්න පින්තූර ගන්න. කවුරු හරි කෙනෙක් පින්තූර ගන්නවා. ඒ කෙනාට එක එක විකාර කර කර පින්තූර ගන්න ඒගොල්ල. මේකත් මේ මිනිසුන්ගේ නිදහස තමයි. මෙතනින් පහල බලන්න දැන් මේ මිනිස්සු ඇවිදගෙන යන්නේ ගොඩක් උඩින් ඊට පහලින් තියෙන ස්වභාවිකව ගල් කන්දක් ඒ කන්ද කපලා ලස්සන්ට නිර්මාණය කළා තමයි මේ මේ ඉහළ කොටස හදලා තියෙන්නේ දැන් මේ සමහර තැන් වල gadul වගේ තියෙනවා මං හිතන්නේ බැම්ම ශක්තිමත් වෙන්න බඳපුවේ වෙන්න ඕන නමුත් මේ මේක නිකන් බලකොටුවක් වගේ ප්‍රදේශයක් මීට පහලින් මේ හරියට මෙන්න මේ ගඟ මැදින් තියෙන පාලමක් වගේ පාලමත් බලකොටු පාලමක් වගේ පේන්නේ හරිම සුන්දර නගරයක් लक्सेंबर्ग नगर मे कोटस ग्रूंड कियल ग्रूंड कोटस ग्रूंड कोटस तमाय उड़ट पहालट मिनसुंट अविधंगा तीन प्रदेश गैन लमे तुंदना पिंतूर गानी मीवर याकनेता तरुण लमाय विनोदी मे बाण मेतन दम इन तेन बल मेमेती खंडिये मे खंडियम पहल पेना महाखंड अक्तिया लोक लोकांत वगे बेगुमक මෙතනත් ලක්සම්බර්ග් නගරයේ ජනප්‍රිය ස්ථානයක් ලක්සම්බර්ග් නගරයේ ඡායාරූප ගන්නන් අතරේ ඉතා ජනප්‍රිය ස්මාරකයක් මේක මෙතන ඉඳලා ඡායාරූප ගන්න මේ නගරයට එන සංචාරකයන් ලොකු කැමැත්තක් දක්වනවා මේ යුද ස්මාරකයක් 1951 54 කාලේ තමයි මේ නිර්මාණය කළ තියෙන්නේ 1940 45 අතර කාලයේදී දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය ලක්සම්බර්ග් ජාතිකයන් සිහි වෙන්න තමයි මේ ස්මාරකය හදලා තියෙන්නේ. लक्सेंबर्ग नगर संचारे टीका क्रयाऊना एनिसा सामान्य वेन नगर वाले मत मे रात्रि मे वगे नगर एक रात्रि कहुमत के लिए अवस्था लभुन ए थिंग अभी लभुन अवस्था उपरूम प्रयोजन अर्गन मे वगे जनाकीर्ण सुपिरी दिवन नगर एक रात्रि दर्शन उपड़ पेन्ना प्रदेश उठ मेतन फेनवा मे कूद नट मक बतकन के बस अलू मगे आती है
හරිම සුන්දරයි පුද්ගලයාගේ මේක මම හිතන්නේ අපේ ලංකාවේ කෙනෙකුට කරන්න හොඳ දෙයක් මේක හරියට වීඩියෝ එක බලුවා නම් මේ හරියට වීඩියෝ එක දැන් මුලින්දම් මේ 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 කොටස බලුවා නම් මම හිතන්නේ මේ දේ ලංකාවේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් देखा नहीं थे मुझे बुकू देखा नहीं थे कुड़िया एक साल दी ला मिनिस्टर कुड़िया एक हिला एक किनारे आधार देना लस्सन संदर्शन है हरम सुंदर है हरम सुंदर है लस्सन पुंच संदर्शन पास नवतत् मम रात्रि नगर संचारे भूमि वीधि उक्कम सरसल रेट सूदाण मिथन तीन अपने लंका अपने दिन फुल मैकडोनल लोके कुहेगी मैकडोनल वर दी लेसी अट अड मुद्दे कि आहार यूरोपे होता लंका मैं अड मुद्री गलपे लंका आदा तत्कल लक्ष मैकडोनल मिलकना इहलाई सामान्य कडवल तोड़ा नमु यूरोपे गाबे की अन्न यूरोपे अड मुद्दे कि पुड़ी गाने की कैम का हम तेन तम मैकडोनल लंका टवाड हाथ पश्चिम लेकिन सर चूटी गाने कट अड़ूट कैम का हम मैकडोनल अणि आपन शाल आवल इटा लोक ये मकान कोई कड़ी कैव लंकावत यूरोप हो विन तटवर तीन विनस्कान मम्मे मे वे अभी कथाकर आशाई कमती मोदी ये दीवा पेहदी अवबोधि अक्ल बनी सर उदाहरण के मंकी मैकनोल कथा इकाक ये लक्समबर्ग नगरे मे रात्रि वीधि संचारे मन तवदे अना मम वीट कल कथाकट की हुआ लक्समबर्ग रटे जनगहने हरी अडक इन विदेश के अंकी अब्बल मे कौद मे विदेशी हितागन बेरी अर्थ मेटन थी अन्नी विदेशी अत्र वेडिम प्रतिशत इकनी सीएट दहा टक्की पुर्तुगीसी जाति की पुर्तगाले लक्समबर्ग रटाई की आने समीप देश सीमा तीन रटवा दिखाक नहीं इताम दुरी हिटी बट यूरोप स्थिति मकान बल उत्पन्न पुर्तगाले तीन को लक्समबर्ग तीन को नमु सीएट दहा टक् वेडिम विदेशी की पीरस संक्रमणिक पदी स्थिर पदी पीरस पुर्तगीसी लंकटे इन फ्रांस जाति के सीट दुनक जनगहणी सीट दहायक जेमान इतरी अणि आय वीधि रटवल इतकोट अपी लांकिक जर्मनी संक्रमण वगैयान नमूत मे लोके इहलम देखपुद्गल आदायती लक्समबर्ग वेत जेम आनुवान फ्रांस जाति की पुर्तुगीसी गहर संक्रमण के विधियट पदी आगे लोके एक विनस अभी अपीट जर्मनी संक्रमण के अन्वे इताली अट अनु नमु जर्मन इताली फ्रांस जाति की मेवा रटवल्टी ना संक्रमण विधियट इतनी हिता लोके विनस निधि कहमत गेल हमोट एक मदे अवश्य एक विधियट विलनसल हर सुंदर है पलतर विलनसल मन को लसन टेक पलतर तीय तीन अद्की चूडा मेट कीवी की मैं अन्ना बद अन्नवा मे प्यास मे एप्पल मे तीन अलीपेर मे तीन अंब कड़ी से तीन अंबगिरी की तुनाई हया हताई एप्पल वीर पलतर अभी स्ट्रॉबेरी लसन तीय तीन हर आस कड़ी फलतर तीन विधि दाम उभत् ममात्मे अविधिगने लक्समबर्ग रटे लक्समबर्ग अगनूर रात्रि वीधि संचार
මෙතන සපතු කඩයක් මේ සපතු වල මිල නම් බලන්න බයි හිතෙනවා දැන් මේ සපතුව යුරෝ 230ක් යුරෝ 230ක් ඔබ යුරෝ එකක් රුපියල් 200යි 230 200න් වැඩි කළා ඔබම මිල ගණන් බලා ගන්න සුන්දර වෙළඳසලක් නීතියේ දේවකණක් තින්න මෙතන මේ බලන්න තරදියක් අරගෙන අත් දෙක වහගෙන ඉන්නේ යා නේද ගොඩක් ලස්සන බඩු තුනක් තියෙන මෙතන තියෙන්නේ බෝකොලයක් මැද තියෙන බුදු පිළිමය මේ බෝකොලේ තිය ළඟ තියෙන බුදු පිළිමේ මිල මෙතන සඳහන් වෙනවා යුරෝ 400ක් යුරෝ 100ක් කියලා කියන්නේ රුපියල් 20000ක් එතකොට යුරෝ 400ක් කියලා කියන්නේ රුපියල් 80000ක් මේ බෝකොලෙත් එක බුදු පිළිමේ ගන්නවා නම් අපි රුපියල් 80000ක් ගෙවන්න ඕනේ ලස්සන ස්මාරකයක් රාත්‍රී ජීවිතයේ ඒකත් වෙනම දෙයක් යුරෝපයේ लक्ष 160ක වාර්ෂික ඒකපුද්ගල ආදායමක් තියෙන වාසනාවන්ත සමෘද්ධිමත් මිනිස්සු ඉන්න ලක්සම්බර්ග් රටෙන් සමුගන්නයි මම සූදානම් වෙන්නේ. එහෙනම් ලක්සම්බර්ග් රටේ ලක්සම්බර්ග් අගනුවර යම් අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් ලක්සම්බර්ග් වලින් සමුගන්න මම නැවතත් ඔබට මේ වගේ විශේෂ තොරතුරු එක්ක ලස්සන තැනකින් ලෝකේ වෙනත් රටක වෙන්න පුළුවන්, ලෝකේ වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්. නැවත හමු වෙන තුරු ආයුබෝවන්. රැඳෙන්න ලෝකේ වටේ සුදන්තක සමගම